ඩුබායි වලින් පිටුවහල් කරන ලද තවත් 6 දෙනෙක් අලුයම 4:45ට පමණ UL 226 කියන ගුවන් යානයෙන් මේ 6 දෙනා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමෙන් අනතුරුව ප්‍රශ්න කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ බාරයට ගත්තා. මේ 6 දෙනා ගැන විස්තර සඳහන් කරනවා නම් එකෙක් වයස අවුරුදු 25ක් වූ මොහමඩ් රිෂාන් මොහමඩ් බදුර්දීන්. ඔහුගේ ලිපිනය කිත්තම් පහුව පාර වැල්ලම් පිටිය. ඔහු 2013 ජනවාරි 30 තමයි ඩුබායි බලා පිටවගස් තිබෙන්නේ. ඔහු ඩුබායි වල ගත කරලා තිබෙන්නේ නේවාසික වීසා මත, රෙසිඩන්ස් වීසා මත, නේවාසික වීසා මත. ඔහු 2018 10 මාසේ ලංකාවට ඇවිල්ලා නැවතත් 10 මාසේ 2018 10 මාසේ 26 වෙනිදා නැවතත් ඩුබායි බලා පිටවගස් තිබෙනවා. දෙවෙනි පුද්ගලයා වයස අවුරුදු 39ක් වූ මාවතගේ දයාන් බුද්ධිම පෙරේරා සෙනවිරත්න වයස අවුරුදු 39යි. ඔහුගේ ලිපිනය බෝගහ පිටිය අහුංගල්ල 2018 10/1 ඩුබායි බලා පිටවගස් තිබෙනවා. මොහොත් ඩුබායි වල ගත කරලා තිබෙන්නේ රෙසිඩන්සි ත නේවාසික වීසා මත. ඒ වගේම මොහු දැනට අනාවරණය වුණා විමර්ශනවලදී මොහු ගුවන් හමුදාවෙන් පලා ආ සෙබලෙක් බවට. ඊට අමතරව සැක කරනවා මේ වෙද්දි ප්‍රශ්න කිරීම සිදු වෙනවා මනුෂ්‍ය ඝාතන කිහිපයකටත් මොහු සම්බන්ධ බවට සැක කරනවා. ඒ පිළිබඳවත් ප්‍රශ්න කෙරමින් පවතිනවා. තුන්වෙනි පුද්ගලයා වයස අවුරුදු 42ක් වූ මොහමඩ් ජබීර් මොහමඩ් හිබ්‍රි දේවානම් පියතිස්ස මාවත කොළඹ 10. ඔහු 2019 පෙබරවාරි 3 සංචාරක වීසා මත ඩුබායි බලා පිටවගොස් තිබුණා. 4 පුද්ගලයා රණසිංහ සුරේෂ් වසන්ත නොහොත් වේලුපිල්ලෙයි රාගවන් සුරේෂ් වසන්ත වයස අවුරුදු 44. ඔහුගේ ලිපිනය ලෙස සඳහන් වෙන්නේ මෙගොඩ කොළොන්නාව වැල්ලම් පිටිය. ඔහුත් 2019 පෙබරවාරි 3 සංචාරක වීසා මත ඩුබායි බලා පිටවගොස් තිබෙනවා. 5 පුද්ගලයා යොන් මෙරිඤ්ඤ සිමන් හේවගේ රූපදාස වයස අවුරුදු 53. ඔහුගේ ලිපිනය හත්පෝරුව සූර්යවැව. ඔහු 2019 ජනවාරි 31 සංචාරක වීසා මත ඩුබායි බලා පිටවගොස් තිබෙනවා. ඒ වගේම මේ රූපදාස නමැති මේ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මදුෂ් මාකන්දුරේ මදුෂ්ගේ පියාගේ බාල සහෝදරයා බවට අනාවරණය වෙලා තිබෙනවා. 6 පුද්ගලයා වයස අවුරුදු 32ක් වූ නිලාන් රොමේෂ් සමරසිංහ. ඔහුගේ ලිපිනය හොරපාවිට ගෙදර කඹුරු පිටිය. ඔහු 2018 මාර්තු 25 ඩුබායි බලා ගොස් තිබෙනවා. ඔහු ඩුබායි වල ගත කර තිබෙන්නේ නේවාසික වීසා මතයි. මොහු මාකඳුරේ මදුෂ්ගේ මවගේ සහෝදරයෙකුගේ පුතෙක්. මාකඳුරේ මදුෂ්ගේ මවගේ සහෝදරයෙකුගේ පුතෙක්. මොහු සම්බන්ධයෙන් මේ වන විට අනාවරණය වෙලා තිබෙනවා. මොහුව 2010 වර්ෂයේදී ගිනි අවි ජාවාරමක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාශයෙන් අත්අඩංගුවට පත් වූ පුද්ගලයෙක්. ඒ වගේම 2018 මොහු විදේශගත වුණේ මාර්තු 25. 2018 මාර්තු 23 මාතර ප්‍රදේශයේදී 165ක් පමණ වටිනා වෑන් රථයක් කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙක්. ඒ සිද්ධියට අදාළව මාතර ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් මොහුට එරෙහිව වරෙන්තු නිකුත් වෙලයි තිබෙන්නේ. 2005 වර්ෂයේදී මාකඳුරේ මදුෂ්, එහෙමත් නැත්නම් ඔහුගේ නම මදුෂ් ලක්ෂිත, මදුෂ් ලක්ෂිත යන අයව අත්අඩංගුවට පත් වෙනවා. 2005 වර්ෂයේදී මීගමුව ප්‍රදේශයේදී පෞද්ගලික මූල්‍ය ආයතන දෙකකින් මුදල් කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන්. ඒ නඩුවට මාකඳුරේ මදුෂ් නැමැති ඒ සැකකරුට ඇප ලබා දෙද්දී ඇපකරු වශයෙන් කටයුතු කරලා තියෙන්නේ
මේ නිලාන් රොමේෂ් සමරසිංහ කියන තැනැත්තා. ඒ අනුව ඒ නඩුවට මේ වෙද්දි මාකන්දුරේ මදූෂ නායටත් වරෙන් තුනිකුත් වෙලා තිබෙන්නේ. ඊට අමතරව මේ අපකරු වූ රොමේෂ් සමරසිංහ යන අයටත් වරෙන් තුනිකුත් වෙලයි තිබෙන්නේ. මේ වෙද්දි විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපළේකකේ නිලධාරීන් විසිනුත් ඒ වගේම බුද්ධ්‍යංශ නිලධාරීන් විසිනුත් මේ හය දෙනාගෙන් තව දුරටත් ප්‍රශ්න කරමිනුයි සිටින්නේ.